නැති එතන තියෙන්නේ මේ ආරක්ෂිත ගෘහයක් පොඩි වෙනසකුත් පේනවා වෙනද අපි ආරක්ෂිත ගෘහයකට ගියපුවාම ඒකේ තියෙන තාක්ෂණයයි ඉතින් ඊහාට නව දැනුම එකතු කරගෙන අලුත් තාක්ෂණය උකහාගත්ත ස්ථානයක් තමයි මේ තියෙන්නේ ඉතින් මෙතන තියෙන ප්‍රධාන දේ තමයි උෂ්ණත්වය පාලනය කරගන්න එහෙම නැත්නම් ජල සම්පාදන ක්‍රමයේ කියන්නේ මේ වගාවට අවශ්‍ය ජලය පාලනය කරගන්න මේ ගොවි මහත්තයා නව පරපුරත් එක්ක එකතු වෙලා අලුත් දේවල් එකතු කරගෙන තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ මේ අලුත් දේවල් කොහොමද එකතු කරගෙන නව තාක්ෂණයත් එක්ක ගොවිතැනට එකතුණේ කියන එක. අපි අද දවසේ ඒ ගැන කතා කරලා බලමු. ගුණාධර මහත්තයා. ඔව්. හසලක කියන්නේ ටිකක් උෂ්ණාධික ප්‍රදේශයක්. ඔව් ඒ වගේ තැනක පොල් ටැනල් එකක් එහෙම නැත්නම් ආරක්ෂිත ගෘහයක් නිර්මාණය කරගන්නවා කියන්නේ ඒකල එක පවත්වාගෙන යනවා කියන්නේ පොඩි අභියෝගයක්. ඒ අභියෝගය තමයි මෙතුමා මේ ජයගෙන තියෙන්නේ. ඉතින් කියන්නක ඔබතුමා මේ ප්‍රේක්ෂකයන්ට ඒක කොහොමද ජයගත්තේ කියන්නේ? ඇත්තටම මේ රස්නේ වැඩි කොහොමද මේ පොල් ටැනල් එක හදනකොටම දැන් සාමාන්‍ය නිර්දේශයක් තියෙනවා මේ වගේ තැනක් හදනවා නම් අඩි 17ක් වගේ උස මම හිතුවා ඉතින් මේක උස පොඩක් වැඩි කරන්න ඕන රස්නේ වැඩි හින්දා කියලා මේක මම අඩි 21ක් කර ඉස්සුවා මේ උසින් වැඩි කරා ඊට අමතරව එක්සෝස් ෆෑන් පාවිච්චි කළා දිනවා ඊට පස්සේ ඊට අමතරව ෆොක්ස් සෙට් පාවිච්චි කළා දිනවා කියන්නේ මගේ මූලික අදහස උනේ මේ ස්වයංක්‍රීයව පාලනය වෙන ෆාම් එකක් කරන එක තමයි මගේ මූලික අදහස ඒ හින්දා තමයි මේක පොල් ටැනල් එකක් තෝරාගත්තේ ඊට පස්සේ ඒකට වෙන ප්‍රශ්න එනකොට කියන්නේ ෆෑන් ඔන් කරන්න ඕනේ වතුර දාන්න ඕනේ පොහොර දාන්න ඕනේ උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ ඒ ඔක්කොම මම යාන්ත්‍රිකව පාලනය වෙන විදිහට හදන්න උවමනාව තිබ්බා. ඒ මගේ පුතෙක් ඉන්නවා එයාගේ සහායත් අරගෙන මම එහෙමකක් හැදුවා. දැන් මගේ ටනල් එකේ තියෙන හැම දෙයක්ම කියනවනම් මේ මගේ ටනල් එකේ ඇත්තටම ෆුල් ඔටෝ කියලා කියන්නත් පුළුවන්. මොකද මේකට අවශ්‍ය වතුර ගන්න ලින්දත් මේක ඇතුලේ තියෙන්නේ. මේක තනික සෝලා පැනල් වලින් වැඩ කරන්නේ. මේක ස්වයංක්‍රීය විදිහට වතුර දානවා, පොහොර දානවා, උෂ්ණත්වය පාලනය කරගන්නවා. ඊට අමතරව තව මේකට කෙමිකල් ගහන්න උනම් ඒවා කරගන්නවා. ඒ ඔක්කොම මේකේ කරගන්න පුළුවන්. ඒක අපිට මේ ඕන විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේකට මාසයක් ආවේ නැති වුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි පොහොර ටැංකියේ පොහොර දාලා තිබ්බොත් ලින්දේ වතුර තියෙනවා. අවුව ඉන්න සෝලා පැනල් වලින් අවු කරන්ට් කම් වෙනවා. ඒ හින්දා මේක ඔටෝමැටිකලි කොහොමද මේක පාලනය වෙනවා. මම මෙතන ගෙදර හිටියත් නැතත් අපි ලංකාවේ කොහේ හිටියත් මගෙන් පිටරටක වුණා ඒක මොබයිල් ෆෝන් එකෙන් හරි අපේ කම්පියුටර් එකෙන් හරි මේකේ වෙන්නේ මොනවද මේක වෙනසක් කරන්න ඕනද මේකේ දැනට වෙන්නේ මොනවද ඒ ඔක්කොම ඈතින් බලන්න පුළුවන් ඒකද වතුර පොහොර වෙනස් කරන්න ඕන නම් ඒවා හිණම් කරන්න පුළුවන් මේක ඇතුළට එන්න ඕනේ නැහැ පිටින්නම් හැමදේම කරන්න පුළුවන් තත්ත්වෙට මේක ඇවිල්ලා තිනවා දැන් මේ විදිහට මේක පවත්වා ගන්න යන්න ඇත්තටම ඉතින් ලොකු වේදමක් යනවා ඒ කියන්නේ මේක දැන් කම්පියුටර් පාවිච්චි කරන්න වෙනවා වෙන තාක්ෂණික ක්‍රම වලට යන්න වෙනවා ලොකු වීදමක් යන්න ඇති. එහෙම ගින් තියනවා මේක. මම පාවිච්චි කරේ සරල තාක්ෂණයක්. ඇත්තටම සරල තාක්ෂණයක්. මේක මහා ලොකු වීදමක් ගේන පොඩි වීදමකින් මේ වැඩේ කරගන්න පුළුවන් වුණා මේ තාක්ෂණේ කරුණ පොඩි වුණාට ඒකෙන් වෙන්න තියෙන ඔය කඩේ ලොකු වැඩක් තමයි. කම් කරුව කීප දෙනෙක් කරන එකක් මේ පොඩි තාක්ෂණේ පොඩි යුනිට් එකකින් කරනවා. ඔව්. මම හිතන්නේ මේ වැඩේ කරන යනකොට මේකට තාක්ෂණික පැත්තෙන් දායකත්වය දක්වපු කණ්ඩායමක් ඇති. ඔව් ඉන්නවා. මගේ ඇඟේ තිබුණේ තාක්ෂණේ. ඒකට මේ භෝග ගැන තාක්ෂණේ භෝග ගැන දැන මම දැනවන්න ඒක තමයි ගන්න මම ඒයි මහත්තුන්ගෙන් තමයි ඒක දැනගත්තේ. ඔව් ඊට අමතරව අපේ මගේ පුතා ඉන්නවා. එයා තමයි මම යාන්ත්‍රික කියන්නේ. යන්ත්‍ර පිළිබඳ මට දැනීමක් තියෙනවා. ඒක මගේ ඇඟේම තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවත් මම ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ දැන් අලුත්ම එක තියෙනවා IT තාක්ෂණේ, කම්පියුටර් තාක්ෂණේ. ඒක අර පුතා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපි දෙන්නා සාකච්ඡා කරා මේක යාන්ත්‍රිකයි IT තාක්ෂණේ දෙක එකතු කරලා මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් දෙන්නා සාකච්ඡා කරලා අපි දෙන්නා ඒක එක්ස්පෙරිමන්ට් කරා. කළා තමයි මේ තත්ත්වෙ මේක ගත්තේ එකපාරම මේ යුනිට් එක මේ විදිහට හැදුන්නේ මම හිතන්නේ මේකේ උෂ්ණත්වය පාලනය කරගන්න ඒ සම්බන්ධ IT සම්බන්ධ නෝදු අපි ඒත් එක පොඩ්ඩක් කතා කරලා බලමු ඊළඟට එතන මොකද්ද ඒක කරේ කියන්නේ පරපුර ගොඩක් දුරට තාක්ෂණිත් එක්ක තමයි ගැවසින්නේ. දැන් මේ වැඩේ කරගෙන යනකොටනේ දැන් මේ මුලින් මේ තිබ්බ ගැටලුත් එක්ක මේකට මොන හරි ක්‍රමවේදයක් හදන්න ඕන නේද? ඒකට කොහොමද ක්‍රමවේදය හැදුවේ? කරන්න ක්‍රමවේදයක් ඇතිනේ. ඒ කොහොමද හැදුවේ? ඒ කියන්නේ ඉස්සෙල්ලාම නම් අපි කල්පනා කරේ කම්පියුටර් එකක් පාවිච්චි කරලා වැඩේ කරන්න.
ඇස් කම්පියුටර් මිලාධිකයි තත්ත්වය හරි නෑ එච්චර වතුර රේමේ තියෙනවා අයින්ද පාවිච්චි කරා මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් වර්ගයක් තියෙන අඩුවිනු කියලා ඒක වැඩ කරන්නේ අපි පිටින් දෙන ඉන්පුට් එකක් එයාට ඕන විදිහට හදලා අපිට ඕන විදිහට අවුට්පුට් එකක් ගන්න පුළුවන් ඊට පස්සේ කරලා තියෙන්නේ ලැප්ටොප් හරි කම්පියුටර් එකක් පාවිච්චි කරලා අපි මේ කෝඩ් එකක් ලියලා ප්‍රෝග්‍රෑම් කරලා අඩුවිනු කියන එක අප්ලෝඩ් කරලා පස්සේ ඒකේ තියෙන තනියම ඔක්කොම ටික ෆෑන් ක්‍රියව වෙනවා අපිට ඊටස්සේ වෙනස් කර ගන්න ඕන දේවල් ටික පිටින් වෙනස් කරන්න පුළුවන් විදිහට ඇනලොග් සිග්නල් එකක් භාවිතා කරලා හදනවා ඊට පස්සේ ඉතින් එහෙනම් ඔක්කොම ඩිජිටල් විදිහට රිලේ අර එහෙම පාවිච්චි කරලා ඔන් ඔෆ් කරලා ටික කරනවා දැන් මේක දැන් මේ විදිහට පවත්වාගෙන යනකොට එක එක ගැටුවාවනේ කියන්නේ ගලේ වෙලාවට දෙන්න වෙනවා ඉතින් වගේ ගැටලුවාම ඒකට කොහොමද මේ උපක්‍රම යොදාගත්තේ වතුර මම ඔෆ් කරලා තින්නේ මිනිත්තුවක් තිබ්බහම දැන් මේ වැඩි කරන්නත් පුළුවන් මිනිත්තුවක් තිබ්බහම මිනිත්තුවක් අතර ඔන් වෙලා තියෙනවා ඕෆ් එක පැය භාගයක් තිබ්බොත් එහෙම පැය භාගයක් ඕෆ් වෙලා තියෙනවා විනාඩියක් ඔන් වෙනවා ආයෙ පැය භාගයක් ඕෆ් වෙනවා විනාඩියක් ඔන් වෙනවා ඉතින් ඒකට උෂ්ණත්වය පාලනය කරගන්නටත් යම් යම් උපක්‍රම යොදා ගන්න වෙනවා ඉතින් මොනවද ඒ යොදාගත් උපක්‍රම ඊගස්සේ හීට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපි මෙතන හීට් එක ඕෆ් වෙන සෙන්සර් එක දෙනවා සෙල්සියස් 30ට ඔන් එක දෙනවා 34ට එතකොට සෙල්සියස් 34ට ගිහිල්ලා ෆෑන් ඔන් වෙලා සිස්ටම් එක කූල් වෙනවා 30ට ආවට පස්සේ ආයෙ ෆෑන් ඔෆ් වෙනවා ආයෙ 34ට ගියාම ෆෑන් ඔන් වෙලා කූල් වෙනවා 30ට ආවට පස්සේ ඔෆ් වෙනවා ඊට පස්සේ පුළුවන් මේ අර පොහොර අපි දාන්න ඕනේ ඒක පොහොර දාද්දි මේ පොහොර ටැංකිය ඇතුලේ මිදෙන්න පටන් ගත්තා ඊපස්සේ පොහොර මිදෙන හින්දා අපි මේ මික්සරයක් දැම්මා සාමාන්‍ය තප්පර 20ක් විතර මික්ස් කරලා ඉවරලා පොහොර දෙන්න පටන් ගන්නට ඊට පස්සේ පුළුවන් පොහොර කොච්චර ලාවක් දෙනවද කියලා බලන්න ඔය තප්පර 10ක් පොහොර දුන්නොත් එහෙම ඊට පස්සේ තව තප්පර 15ක් නිකන් වතුර යවන අර පොහොර බට ඇතුලේ ගන්න එකේම නතර කරන්න ඊට පස්සේ ඔක්කොම ටික නතර ඉල්ලගෙන පොහොර වැඩිලා වතුර වැඩි ඉවර වෙනවා ඊට පස්සේ ආයෙ මේ කවුන්ඩවුන් එකක් පටන්ගෙන අපි දීලා තියෙන අපි මෙතන ඉලාවක් දෙන්න පුළුවන් පැය ගාණක් ආයි පැය කොච්චරකට පස්සේද මේ වැඩි ආයෙ වෙන්නේ කියලා ඒ වැඩේ වුණාට පස්සේ මේ අය ඔක්කොම ආයෙ රිසෙට් කරනවා අපලා ආයෙ මුලින්ම පටන් ගන්නවා වතුර දෙනවා පොහොර දෙනවා හීට් එක කන්ට්‍රෝල් කරනවා ඔක්කොම ලූප් එකේ දෙනවා රටට සම්පතක් වෙච්ච මේ ගුණවර්ධන මහත්තයා රටට හඳුන්වා දෙන්න අපිට දැනුම් දුන්නේ මෙතුමා. ඉතින් මෙතුමා ඇයි රටට හඳුන්වා දෙන්න ඕනකම හොඳ නව නිෂ්පාදකයෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්, තරුණ ව්‍යවසායකයෙක්. ඉතින් එතුමත් එක්ක කතා කරද්දී ඔබතුමාට ඉස්සරහදී අපි බලන්න පුළුවන් අලුත් නව නිෂ්පාදන කරලා තියෙනවා. ඉතින් තාමත් වටින නව නිෂ්පාදන කරලා තියෙනවා. විශේෂත්වය තමයි මේවට අඩු වියදම ඉඳන් මෙතුමා මේ සියල්ලම කරගෙන තියෙනවා. ඔව් දැන් මෙතන තියෙනවා පොලිටැනල් එකක්. ඒ පොලිටැනල් එක ඇස්සේ තාක්ෂණික කරුණු ටිකක් එකතු කරන තියෙන අලුත් තාක්ෂණික කරුණු එක මම හිතන්නේ අනාගතයේ අපේ ලංකාවේ ඉන්න ගොවි මහතුරුන්ට ඒක අලුත් අත්දැකීමක් ඒක එකතු කරගන්න පුළුවන් අපේ අනිත් ගොවි මහතුරුන්. ඉතින් ඊට අමතරව මම හිතන්නේ තවත් ගොඩාක් උපකරණ තියෙනවා කියවනේ දැන්. මොන වගේ උපකරණ තියෙන්නේ? මෙහෙම නාලක මත ඇත්තටම මෙතුමගේ තියෙන නව තාක්ෂණයට මෙතනදී අපි කරලා තියෙන්නේ අපේ කෘෂිකාර්මික දැනුම එකතු කිරීම. කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේදී අපේ තාක්ෂණයත් මෙතෙන්ට එකතු කිරීම තමයි අපි කරලා තියෙන්නේ. මෙතුගේ නව නිෂ්පාදන ගත්තාම ගොඩක් දෙන අපිට බලන්න පුළුවන්. එකක් තමයි මේ වගාවට අවශ්‍ය මාධ්‍ය. මෙයා විසින්ම හදාගෙන තියෙනවා පොල්ලෙලි කැබලි කිරීමේ යන්ත්‍රයක් හදාගෙන තියෙනවා. ඒත් එක්කම මෙතුමා හදලා තියෙන අපේ බිම්මල් නිෂ්පාදකයින්ට දැන් බිම්මල් වගාවේදී අපිට ප්‍රධාන වශයෙන් කවර පුරවා ගැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වැඩිම සමයක් යන්නේ ඕකට. ඉතින් එතනදී මේ පුරවා ගන්න මැෂින් අපි ලංකාවේ තියෙනවා. හැබැයි සමහරක් ඒවාගේ විදුලි බිල සම්බන්ධව කාර්යක්ෂමතාවය සම්බන්ධව ගැටලු තියෙනවා. මේ සියලු ගැටලු निराකරණය කරලා සහ අඩුම වියදමකින් මෙතුමා බිම්මල් පුරවන යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා. මොකද බිම උදුළු ගන්න යන්ත්‍ර කීපයක් තියෙනවා වලවල් හාරන මැෂින් කීපයක් තියෙනවා යන්ත්‍ර කීපයක් තියෙනවා හරි සරල යන්ත්‍ර තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අනාගතයේ අපේ පිටරට සමහරට යදී යන මුදල් ඉතුරු කරගෙන අපේ ව්‍යවසායකෙක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මොකද අපි ගොඩක් වෙලාවට කරන්නේ පිටරටින් යන්ත්‍රයක් ගෙනල්ලා අපේ ලංකාවේ මේ භූමියට සංසන්දන එක ගැළපීම බලනවා. හැබැයි ඒක සමහර කරලාට ගැළපෙන්නේ නැති වෙනවා. ඉතින් මෙතුමා කරන්නේ මේ සියල්ලම ලංකාවේ නිෂ්පාදනය ලංකාවේ භූමියට ගැළපෙන විදිහට තමයි මේ සියල්ලම නිර්මාණය කරන්නේ. ඒක විශේෂත්වය. අනාගතේ හොඳ ව්‍යවසායකෙක් අපිට ගොඩනගා ගන්න පුළුවන් මේ මේකත් එක්ක. අනිවාර්යයෙන්. නව කෘෂි තාක්ෂණික දැනුම සහ නව කෘෂි යන්ත්‍රෝපකරණ මගින් මේ ගොවිතැන් කටයුතු වලට නියැලීමේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. ඉතින් අපි හසලක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ උල්පතගම කෘෂිකාර්ම උපදේශක කොට්ටාසේ අපේ මේ ගුණවර්ධන මහතා
මෙතුමා මීට වසර 4කට කලින් තමයි අපේ ගැප් ගොවිපල එහෙම නැත්නම් යහපත් කෘෂි පිළිවෙත් කියන මේ ගැප් ෆාම් එකෙක් ඉදිරියට තමයි අපිට මුලින්ම හමු වන්නේ. ඊට පස්සේ මෙතුමා නව පොලිතින් ගෘහයක් ඉදි කරා. ඒ වගේම තව තව කෘෂි කර්මාන්තයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ කිහිපයක්ම මෙතුමා නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන්ම ඕලා තිබ්බේ ඉතාමත්ම මේ ගුණවර්ධන මහත්තයා කියන්නේ දක්ෂ ගොවි මහත්තෙක් වගේම ඒ වගේම ඉතාමත්ම දක්ෂ කෘෂි නිෂ්පාදනයක උණු ලබන තරුණ දක්ෂ වේසායකෙක් විදිහට තමයි අපිට හඳුන්වා දීමට පුළුවන්කම තියෙන්නේ. මේ මැෂින් එක පොල්ලෙලි කපන මැෂින් එකක්. මේකෙන් අපි සාමාන්‍යයෙන් පොල්ලෙලි මිලිමීටර 9 වගේ වෙන්නේ මේ වගේ කෑලි වලට කපා ගන්න පාවිච්චි කරන මැෂින් එක. මේක අපි මුලින්ම කරන්න තියෙන්නේ පොල්ලෙල්ල මෙන්න මේ ස්ථානයට මම ඇතුල් කරනවා. ඊට පස්සේ මේක අපි ඇඩ්ජස්ට් කරලා තියෙනවා මිලිමීටර 9 කොටසට. මේක අපිට ඕන ගානකට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් 9 මිලිමීටර 9 කෑලි වලට පෙති පෙති කැපිලා ඊට පස්සේ මේක තියෙනවා මේ යටින් තියෙනවා ත්‍රෙසර් කොටසක්. يعني කුඩු කිරීමේ කොටස ඒකේ. ත්‍රෙසර් කොටස තියෙනවා. ඒකෙන් මේක පොල්ලෙලි සාමාන්‍ය මිලිමීටර 9 කෑලි වලට කුඩු කරනවා. ඊට පස්සේ ඒක වැටෙනවා මේ අපේ වොස් කියන්නේ හේදෙන කොටසට. ඒකෙන් අපි මේ හේදිලා වතුර ටික මෙතන බිමට එනවා. මෙතන අපි පොට් එකට මෙතන එළියට එනවා මේ අපිට ඕනේ කුඩු කෑලි ටික. මෙතුමාගේ තියෙන යන්ත්‍රෝපකරණ ගැන ගොඩක් අපේ වැඩ කරන ගොවි මහතුරු සහ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටියට අඩුපාඩු පෙන්ලා දුන්නා. මෙතුමා එක බාර අරගෙන ඒ වැඩි දියුණු කරලා ඒ ගැළපෙන විදිහට අපේ රටට ගැළපෙන විදිහට අපි ගොවි මහතුරුන්ට ගැළපෙන විදිහට නිර්මාණ කරලා දෙන්න හැම වෙලාවම උත්සාහ ගන්න. ඒකත් එතුමාගේ තියෙන හොඳ දක්ෂතාවයක්. ඒ වගේම එතුමා හැම වෙලාවම තම දැනුම දියුණු කරගන්න විශේෂයෙන්ම අන්තර්ජාලය වගේ දේවල් සහ එතුමාගේ තියෙන දැනුම පාවිච්චි කරලා හැම වෙලාවම අලුත් දේවල් කරන්න උත්සාහ කරනවා. බිම්මල් ගොවින්ට ගොඩම ලොකුම ප්‍රශ්නයක තියෙන බිම්මල් බෑග් වල පුරවා ගැනීම මේ ඒක තමයි ගොඩම ශ්‍රමය ගොඩක්ම යන්නේ. ඒ වෙනුවට තමයි මේ මේ මැෂින් එක මම නිෂ්පාදනය කරේ. ලීකුඩ් ග්‍රෑම් කිලෝ 30ක් විතර දාන්න පුළුවන් මැෂින් එකක් මේක. ඒතකොට මේකේ මික්සර්ේ කොටස එක කන්ටිනියු එක දිගටම මික්ස් වෙනවා. ඊට පස්සේ මේකේ බෑග් එක පිරෙන වෙලාවටත් මේකේ මික්සර් එක නතර වෙන්නේ නැහැ. ඒක දිගටම පිරෙනවා. ඒතකොට මේක දෙපැත්තට යවන්න පුළුවන්. කියන්නේ මික්ස් එක අනිත් පැත්තට යවන්නත් වෙනස් කරන්න පුළුවන්. මේකේ හොඳට කලවම් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ බෑග් එක පිරෙන්න පටන් ගන්නවා. පිරෙන්න පටන් ගන්නකොට බෑග් එකේ අර ටෙන්ෂන් එක කියන්නේ ප්‍රමාණය අඟල් 7ද 8ද කියන එක ඒක තමන්ඩ ඕන විදිහට මේ මෙන්න මේ කැලේ හැර මෑර කරලා මේ වෙනස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේක සම්පූර්ණ ස්වයංක්‍රීයව තමයි සිද්ධ වෙන්නේ. බෑග් එක දාලා මිලිවර එක තරපම පිරලවට ඔෆ් වෙනවා. අනික මේකේ මෝටරේ කන්ටිනියු දිගටම වැඩ කරනවා. වෙන මැෂින් වගේ නතර වෙන්නේ නැහැ. ඒ හින්දා මේ අර මෝටරේ ඔන් ඔෆ් කරනකොට යන ලොකු විදුලි බිල මේකේ ඉන්නේ නැහැ. මේක ඇත්තටම විදුලි බිල ගොඩක්ම අඩුයි. අනික ඒකට පාවිච්චි කරන තරම් ලොකු මෝටරයක් පාවිච්චි කරන්න ඕනෙත් නැහැ මේකට. මේක හරි සරලයි. සරල සාක්ෂණයක් තියෙන්නේ. අද දවසේ හොඳ ව්‍යවසායකෙක් තුවාගෙන ඉන්නේ. අත්‍යවශ්‍යම කියනවා නම් නව නිපැයුම් නිර්මාණකරුවෙක්. ඉතින් එතුමාගේ නිර්මාණ, ඒ කියන්නේ කෘෂිකාර්මික නිර්මාණ තමයි අපි අද ඔබට පෙන්වා දුන්නේ. මේ වැනි කෘෂිකාර්මික නිර්මාණ අපිට අත්‍යවශ්‍ය වෙන කාලයක් මේ පැමිණලා තියෙනවා. තව දිනයකදී එවැනි කෘෂි ව්‍යවසායකෙන් හොයාගෙන යෑමට බලාපොරොත්තු වෙන අද දිනේදී මේ සමුගන් ක්‍රමේ සූදානම්. ඉතින් නැවත සත් දවසකින් මෙවැනි වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා.